ඉතින් ඔගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ TechStreet YouTube channel එකෙන් ගියන C# tutorial series එකේ 6 වෙනි tutorial එකත් එක්ක. ඉතින් මේ tutorial එකෙන් අපි බලමු data types කියන්නේ මොනවාද? ඒ වගේම data types combine කරලා variable එකක් හරියට declare කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු video එකට. C# එකේ data types ගැන කතා කරා data type එකක් කියන්නේ අපේ variable එකක් declare කරන්න පාවිච්චි කරන එක්තරා විදියක නියම් measurement එකක් වගේ. තවදුරටත් කියනවා නම් අපේ variable එකක් තවදුරටත් විස්තර කරන්න පාවිච්චි කරන පොඩි measurement එකක් වගේ කියලා අපි දැනට කියමු. ඒක ඉස්සරහට තේරෙයි. ඔයගොල්ලන්ට මොනවාද data types කියන්නේ කියලා. Data types වර්ග ගොඩක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය ලෝකේ ගත්තොත් කුරු තියෙනවා, ඉලක්කම් තියෙනවා, ඒ වගේම වචන තියෙනවා. අකුරු ඉලක්කම් වචනනේ. ඉතින් ප්‍රෝග්‍රෑමින් ලෝකෙත් ඒ වගේමයි වචන වලට පාවිච්චි කරනවා string කියන data type එක, අකුරු වලට පාවිච්චි කරනවා char කියන data type එක, ඉලක්කම් වලට අපි පාවිච්චි කරනවා integer, double, long, float ඒ වගේ data types. ඒ වගේම true or false අපි save කරගන්න පාවිච්චි කරනවා bool කියන data type එක. ඉතින් මේවා තමයි data types එක අපි පාවිච්චි කරන. ඉතින් දැන් ඕගොල්ලෝ data types ගැනත් පොඩ්ඩක් දන්නවනේ. ඉතින් අපි බලමු දැන් data types එක කොහොමද variable එක combine කරන්නේ කියලා. දැන් ඒකනේ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. හරි. දැන් ඔන්න අපිට variable එකක් තියෙනවා name කියලා. මගේ නම. හරිද? දැන් ඔන්න නම තියෙනවා variable එකක්. ඔන්න අපි variable එකක් හදනවා. මේ අපේ memory එක. මේක අපේ memory එක. හරිද අපි වේරියබල් එකක් හදනවා ඔන්න වේරියබල් එක ටෙම්පරරි මෙමරි ලොකේෂන් එකක් අපි හදාගත්තා මේ හරි හදලා අපි කියනවා මේක අපේ නම කියලා හරිද ඔන්න අපේ නම තියෙනවා දැන් අපි මං කියවනේ ඩේටා ටයිප් එක යූස් කරන්න මේ වේරියබල් එක වැඩි දුරටත් විස්තර කරන්න කියලා එතකොට අපිට සිද්ධ වෙනවා මේ නමට අදාළ මොකක් හරි දාගන්න ඩේටා ටයිප් එක ඉතින් නමට අදාළ ඩේටා ටයිප් එක කියමු අනිවාර්යෙන් මේක වචනයක් නේ තියෙන නමේ තියෙන වචනයක් හරි වචන ගොඩක එකතුවක් හරි ඒ කියන්නේ පළවෙනි නමයි දෙවෙනි නමයි තුන්වෙනි නමයි ගත්තොත් වචන ගොඩක එකතුවක්. එතකොට අපිට මේකට උන ඩේටා ටයිප් එක මොකක්ද? ඒක තමයි string කියන්නේ. ඉතින් වචන වලට තියෙන ඩේටා ටයිප් එක string. ඉතින් අපි string කියන ඩේටා ටයිප් එක දාගන්නවා. එතකොට කම්පියුටර් එක දන්නවා මේ name කියන එක string variable එකක් කියලා. ඊට පස්සේ අපිට ඕනේ අපේ වයස දාගන්න. වයස කිව්වම ඕනේ age එක දිනවා. age එකට මොකද අපි දාන්නේ? මොකද අපේ වයස කියන්නේ අපි දැන් හිතමු 16 මාරක් කියන එක ගන්න බෑ. හිතමු නිකන් හරි අපි හිතමු 16 18 නියන් අපි සාමාන්‍ය age කියවම මාරවල් අඩුවිනේ ගන්නවා මාස ගණන් ගන්නක වෙනම දෙයක් සාමාන්‍යයෙන් සම්පූර්ණ එකක් තමයි ගන්න. එතකොට අපිට ඒකට අවශ්‍ය වෙන int කියන එක int කියන්නේ integer කියන එක තමයි අපි ගන්නෙ ඒ කියන්නේ integer එකෙන් අපි ගන්නේ පූර්ණ සංඛ්‍යාවක්. ඒකත් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඊළඟට අපේ salary එක. දැන් salary එක කිව්වම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට salary එක එනවා මොකද්ද decimals නැතුව සම්පූර්ණ පූර්ණ සංඛ්‍යාවක් එනවා. ඉතින් අපිට int එකක් use කරන්න පුළුවන්. හැබැයි අපි මේ වෙලාවේ හිතමු අපේ salary එක දශම ගණනක් එනවා කියලා. ඒ කියන්නේ 55යි දශම 750යි. රුපියල් 55යි 750ක් කියන ගල නිකන් හිතමුකෝ අපි. එතකොට 750 කොහොමද දාන්නේ? අපිට integer එකක් දාන්න බෑ. එතකොට අපිට use කරන්න එක float නැත්නම් double. එතකොට අපිට float කියලා salary එක දානවා. ඊට පස්සේ අපි දැන් double උත් ගන්න නිසා අපිට පුළුවන් double එකක් විදියට අපි බැංකේ save කරනවා කියලා save money කියලා අන හදාගත්ත එක. හරිද? එතකොට මේ දෙකම දශම සංඛ්‍යා. මම මේක comment කරන්න මේක words මේක පූර්ණ සංඛ්‍යා මේක whole numbers මේක decimals එමත් නැත්නම් fractions මේක decimals ඊට පස්සේ අපිට ඕනේ අපිට save කරගන්න ඕනේ අපේ මොකද්ද මතක් වෙන්නේ නැහැ අපිට save කරගන්න ඕනේ අපි නිකන් හිතමු අපේ vehicle එකේ fuel type එක petrolද නැත්නම් dieselද කියලා අපි save කරගන්නවා කියලා හිතමු එතකොට අපිට fuel type කියලා අපි variable එකක් හදනවා ඒකට අපිට ඕනේ වෙන්නේ දැන් අපිට පුළුවන් එක්ක petrol කියලා සම්පූර්ණයෙන් ලියන්න නැත්නම් diesel කියලා සම්පූර්ණයෙන් ලියන්න හැබැයි අපි හිතමු අපිට ඕනේ petrol නම් p diesel නම් d කියලා save කරගන්න කියලා. එතකොට අපි මෙතන use කරන්නේ එක අකුරයි. එතකොට අපි මෙතන use කරන්නේ char කියන data type එක. ගොනන පේන ඇති single letter. එහෙමත් නැත්නම් character
මේ කැරක්ටර් කෙනෙක්ගේ පළවෙනි අකුරු හතර ගත්තම තමයි ඡාය හැදිලා තියෙන්නේ. ඒ වගේම අපිට අවශ්‍යයි true the false ද කියලා. හරිද? අපි හිතමු අපිට ඕනේ අපේ marital status එක. එහෙම නැත්නම් single ද එහෙම නැත්නම් married ද කියලා දාන්න කියලා අපි නිකන් හිතමු. එතකොට අපිට ඕනේ වෙනවා marital status. ඔන්න මං camel case use කරලා variable එක හදාගත්තා. මේකට කොහොමද අපි දාන්නේ? එක්කෝ true නැත්නම් false. අපි හිතමු true කිව්වොත් married, false නම් single. එහෙම ගත්තොත් අපිට මේකට use කරන්න පුළුවන් bool කියන variable එක. මේ වගේ දේවල් වලට bool තමයි use කරන්නේ. එතකොට bool කියන්නේ true or false. ඉතින් මේවා තමයි variables සහ data types. ඉතින් දැන් මේකට අපි කියන්නේ variable එකේ නමට දාලා අපි data type එක ඉස්සරහින් දානවා. මේකට කියන්නේ variable declaration. ඉතින් මේක තමයි variable එකක් declare කරනවා කියන්නේ. ඉතින් තවදුරටත් කියනවා නම් variable එකේ data type එක මෙතන data type ඊට පස්සේ variable name ඊට semicolon දෙක. ඉතින් මේකට කියන්නේ variable declaration කියලා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට ඒක පැහැදිලිද කියලා. දැන් මම මෙතන තියෙන හැම එකක්ම ඇඳලා පෙන්නන්න නැතුව මේ string name කියන එක ඇඳලා පෙන්නන්නම්. ඔන්න අපි මෙමරි එක තියෙනවා. අපි variable එක create කරා name කියලා. ඊට පස්සේ ඒක අපි තවදුරටත් declare කරනවා මේ නම string කියලා. ඉතින් මේක තමයි data types use කරලා variable එකක් declare කරගන්න විදිය. ඉතින් මං හිතනවා ඔයගලන්ට variable සහ data types එකතු කරලා variable එක declare කරගන්න කොහොමද කියලා මේ වීඩියෝ එක ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද casting කරගන්නේ කියලා. casting එකෙන් බය වෙන්න එපා. පොඩි දෙයක් තියෙන්නේ. මෙච්චර කල් කරා වගේම වෙන පොඩි දෙයක් තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද කරන්නේ කියලා. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.